සල්ලි වැරදි විදියට මේක ඉන්න ආයතනවල ඉන්න ලොකු මිනිස්සු කොම මේ අවභාවිතා කිරීම හින්දතාය මේ තත්ත්යකට පත්වෙන්. මේ සල්ලි ඇදලා ගෙවල් ගන්නවා, දේපල ගන්නවා, කොහේ කරනවාද අන්තිමට මේක කඩාගෙන වැටෙනවා. මේක ඊට පස්සේ රජයක් විසඳුම් හොයන්නට ඕන. මේ වෙන මිනිස්සු ඒගොල්ලොන්ගේ දේපලත් අරගෙන ලු ජීවිත කාලයත් භුක්ති විඳලා අපි දන්නේ කොහේද තියෙන්නේ දේපල කියලා මේවට විසඳුම් හොයන්න වෙනවා අපි දැන් ඇවිල්ලා. ජනාධිපතිවරයා වශයෙන් මට තියෙන්නේ මේ තියෙන තත්ත්වය අනුව වැඩි දෙනෙකුට වැඩි සහනයක් ලබා දෙන ක්‍රමයකට යන්නයි. නැත්තම් තවත් තරුණ තැනකට වැටෙන තත්ත්වයකට ගිහිල්ලා මමත් මේකේ වගකාර අහිමියෙක් වෙන්න මට බැහැ. මට බැහැ මේ ආපහු තව අවුරුදු ගානකට පස්සේ බැනුම් අහන්න මේ මිනිස්සයා මේක විසඳන්න තිබුණු වෙලාවේ තවත් තැනකට ගෙනහිල්ලා අපිව අමාරුවේ දාලා කියන තැනකට එන්න බැහැ. ඒකම අපි බලන්න ඕන. මේ වගේ ආයතන මුල ඉඳලා නියාමනය වන පරීක්ෂා වෙන ක්‍රමවේදයක් අපි ඉක්මනින්ම හදන්න. මොකද මේ ෆයිනෑන්ස් කම්පනීස් කියන ඒවා තවත් තියෙනවනේ. මේවට නිසියාකාරව වග කියන පුද්ගලයෝ, මේවා නියාමනය කරන පුද්ගලයෝ, මේවා මාසිකව හරි බලන මිනිස්සු ගැන ක්‍රමවේදයක් මේකට තියෙන්න ඕන. නිදහස් ආර්ථිකය කියලා මේවට නිදහසේ හැසිරෙන්න දෙන්නේ වග කියන පුද්ගලයන් විසින් මේවා කරනවනම්. නමුත් වගකීමෙන් තොරව මේ රටේ වෙනවා කියලා අපි පේනවා. මේකක් විතරක් නෙවෙයිනේ, කීයකින් මේ වගේ ජනතාව අසීරුතත්වයකට පත් කරලා තියෙනවා. ඉතින් මේක මේ විදිහට තවත් ෆයිනෑන්ස් කම්පනීස් කීපයක් මේ වගේ ජනතාව අපහසුතාවයට පත් නොවන විදිහට මම හිතන්නේ මහ බැංකුව නියම නියාමනය ක්‍රමයක්, මේවා පරීක්ෂා කරන ක්‍රමයක් ඉක්මනින්ම යොදන්න ඕන. ඉස්සෙල්ල මේ තැන්පත්කරුවන්ගේ සහනයක් ලබා දීලා ඊළඟට අපි බලමු කොහොමද මේ වගේ ආයතනයක් නැවත ගොඩ ගන්නව නම් කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියන එක.